සංකේතවත් වෙනවා සාම්ප්‍රදායික ප්‍රභූ පන්තියට සැබෑ නිදහස දිනා දෙන්නට නොහැකි වූ බව. සාම්ප්‍රදායික ප්‍රභූ පන්තිය සැබෑ නිදහස දිනා දෙන්නට අසමත් බව. මේක තමයි පළවෙනි කාරණාව. 971 නැගිටීම ජාතික විමුක්ති අරගලයක් කියන කාරණාව. දෙවැනි කාරණාව තමයි ඒක හුදෙක් ජාතික විමුක්ති අරගලයකුත් නෙමෙයි. ඒක ජාතික විමුක්තිය පිළිබඳ අදහස, ජාතික නිදහස පිළිබඳ අදහස සමාජ සාධාරණත්වයේ නැමැති අරමුණත් එක්ක සම්බන්ධ කරපු අරගලයක්. අපි දන්නවා ලෝකයේ සමහර රටවල් තිබුණා ලංකාවට වැඩිය වෙනස්. අපි ගත්ත උදාහරණයක් විදිහට අසල්ල සිංදියාව. ඒ වගේ රටක තරමක සාපේක්ෂව ප්‍රබල ධනපති පන්තියක් හිටියා ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙන්න පුළුවන්. දෙවැනි රටවල් වල ජාතික නිදහස දිනාගත්තා ඒ ධනපති පන්තියේ මූලිකත්වයෙන්. නමුත් ලංකාවේ 71 අරගලයේ විසින් පෙන්눔 කරන කාරණාව තමයි ජාතික නිදහස දිනා දෙන්නට මේ රටේ සාම්ප්‍රදායික ප්‍රභූ පක්ෂවලට, සාම්ප්‍රදායික ප්‍රභූ පන්තියට තියෙන නොහැකියාව. ඒ නොහැකියාවේ ප්‍රතිඵලයක් විදිහට නිර්ප්‍රභූ ජනතාව අතුරින් මතුවෙන ව්‍යාපාරයක්, ඒ අරගලය තමන්ගේ අතට ගන්න ආකාරය සහ ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජාතික විමුක්තිය පිළිබඳ ඉල්ලීම සමාජ සාධාරණත්වය පිළිබඳ ඉල්ලීමත් එක්ක සම්බන්ධ වීම. එඳ කවුරු හරි අද ඇහුවොත් මොකද්ද 971 අරගලයේ සාරය කියලා, මම දෙන පිළිතුර තමයි ජාතික විමුක්තිය පිළිබඳ අදහස සමාජ සාධාරණත්වය, එහෙම නැත්නම් සමාජවාදය පිළිබඳ අදහසත් එක්ක සම්බන්ධ කිරීම තමයි 971 අරගලය තුළ අපි දකින සාරය කියලා.